අද අපි බලමු මේ අර සංකේදා කතා කර ඒකත් එක්කම අපි තව ටිකක් ඉස්සරහට යන්න අර මොකද්ද දා සමිදු කිව්වේ කාමයේ ආශාදේ සැප දුක උපේක්ෂාව ඊගාවට කාමයේ සැප දුක උපේක්ෂාව ඊගාවට මේ කම්මේ සැප දුක උපේක්ෂාව කියන එක මේ දෙකේ ස්වභාවය මේ කියන්නේ විදර්ශනාව ගැන එතකොට කාමයේ සැප දුක උපේක්ෂාව කියන්නේ සකස් වෙන සිත හරි සකස් වෙන සිත එතකොට අරමුණක් එක්ක සකස් වෙන සිත තමයි ඒ කාමයේ සැප දුක උපේක්ෂාව. ඒ කියන්නේ අපි ජීවත් වෙන රෝල් එක තමයි ඒ කිව්වේ. සැප දුක උපේක්ෂාව යටතේ ඔහේ යනවා. ඔහේ යනවා. ඒක දැකීම තුලින් අන්න නෙකම් මේ සැප දුක උපේක්ෂාව එනවා. එතකොට සිත දැකීම තුලින් නැති වෙන්නේ කාමයේ තියෙන සැප දුක උපේක්ෂාව කියන එක නැති වෙලා යනවා. මුකට එතන තියෙන ඒ උපේක්ෂාවවත් ඒ තියෙන සැපේවත් ඒ තියෙන දුකේවත් කිසිම වැඩකට ඇති දෙයක් නෙමෙයි. ඒකේ තියෙන දුක හරිම පීඩාකාරී, හරිම අනවබෝධයි, හරිම පෘථක්ඥයි. ඒ දුක හැම වෙලාවෙම මේ වියරු ස්වභාවයකට යන්නේ ඒක මේ ඉෂ්ට කරගන්න. එතකොට එතනින් යම් උපේක්ෂාවක් ඒ කියන්නේ යම් ආශාදයක් ලැබුවා අපි ඒක ආශාදය ආදීන වෙන ඉස්සන්නේ කියන වචනේ දෙමු දැන් එතනදී මොකද බුදුහාඳුරේ හැම වචනයක්ම එකම අර්ථය දැක්වුවේ එතකොට එතන සැප දුක උපේක්ෂාව කිව්වත් ආශාදය ආදීන වෙන ඉස්සරණේ කිව්වත් අතිවීම නැතිවීම තුල මේ සිත නැතිවීම තුලින් ලැබෙන සැපත ඒ කියන්නේ අනිරාමිස සුවය ගැන කතා කරා මේ හැම දෙයකින්ම බුදුහාමුදුර කතා කරේ එකම දෙයයි මේ සිත අතහැරීම තුලින් තමයි සැබෑම සැබෑ උපේක්ෂාව කියන එක එන්නේ කියන එක. ඒ කියන්නේ සැබෑම කෙනෙක් නොවන තැනට මධ්‍යස්ථ ස්වභාවයට වැටෙන ස්වභාවය ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට විදර්ශනාව අපි කරන්නේ මේ සකස් වෙන සිත අතහරින එක නේ. විදර්ශනාවෙන් කරන්නේ සැකසෙන සිත දැකීම තුලින් නිරෝධ කරන එක. එතකොට තියෙන්නේ මොකද්ද? නෙක්කම්. නෙක්කම් මේ දෙතම තියෙන්නේ. ඒක නෑ. දැන් නෑ එතන. කිසිමක් නෑ. එතකොට අන්න ආරෂ්ඨාංග මාර්ගයේ දෙවනි තැන. නේද? සම්මා දිට්ඨිය තුලින් තමයි අපිට මේක දැක්කේ. ඊගාවට ඇති වුණ දේ මේක මෙතන තිබුණේ කාමය. එතකොට කාමය කාමය දැකීම තුලින් නෙක්ඛම්මේ සම්මා දිට්ඨිය තුලින් කාමය දැක්කා ලැබුණ ඊළඟ එක නෙක්ඛම්මේ නෙක්ඛම්මයත් එක්ක ලැබෙන දේ තමයි නෙක්ඛම්මයත් එක්කම ලැබෙන දේ තමයි ඊළඟ ස්වභාවය තමයි අවිහිංසාව සහ අව්‍යාපාදේ දැන් මෙතන තිබුණේ ලොකු කතන්දරයක හිතේ හිර වෙලා. දැන් අපි හිතමු වෛරයක් කියලා තරහක් කියලා. එතකොට දැන් ඒ විදිහට තමයි සිත ද්වේෂය තුන සකස් වෙලා තියෙන්නේ. කාමේ. ඒක තමයි කාමේ. එතකොට ඒක දැන් දැකීම තුලින් දැක්කේ සම්මා දිට්ඨියෙන් දැක්ක සැනින්ම උනේ ඊළඟට ක්‍රියාත්මක උනේ නෙක්ඛම්මය. මේක අතහැරිලා ගියා. එතකොට මේ අතහැරීම තුල ඉපදුණු ස්වභාවය තමයි අවිහිංසාව සහ අව්‍යාපාදය. අතන වෛරය තමයි තිබ්බේ දැන් අව්‍යාපාදේ. අවිහිංසාව. එතකොට එතන ඒක තුල අන්න වාචා කම්මන්ත ආජීව. දැන් මේ අර තුන්දොර ඇරෙන එක වැහුණද නැද්ද? වැහුණා. එතකොට ඒක වැහුණත් එක්කම මොකද වෙන්නේ ඊළඟට? සතිය. සිහිය. තීබ්‍රුණ ඊළඟට සමාධිය සිත සංසුන් වුණා එතකොට සම්මා වායාමය තමයි ඒ ඒතරදී දැන් අර ක්‍රියාත්මක වීම තුලින් වැඩුණේ සම්මා වායාමය වායාමයත් එක්ක තමයි සතිය ඉපදුනේ හරි සමාධිය හිත සංසුන් වුණා සංසුන් වුණත් එක්කම අන්න ඉදර ඇත්ත ඇති සැටියේ පේන්න ගන්න ඕක තමයි අපි කරන්නේ දැන් විදර්ශනාව කියලා කිව්වේ ඒක.
එහෙම නේද? ඒක ගොඩ 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 වචන මිද මං කියන වචන වලින් තාම එහෙම පේන්නේ නැහැ. මේක මෙහෙමයි මෙහෙමයි කියලා. නමුත් හොඳට ඔයගොල්ලෝ ඒක නුවණින් හිමින් විමසලා බලන්න සිද්ධ වුණු කාරණය සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක. එතකොට තේරෙනවා අන්න අර ස්වභාවය නේද මේ කිව්වේ. ඒ කියන්නේ සිතේ සකස් වීම කාමය. එතකොට ඒක දැකීම නෙක්ඛම්මය. දැක්කේ සම්මාදිට්ඨියෙන්. සම්මාදිට්ඨියෙන් දකිනකොටම ආවේ නෙක්ඛම්මය. නෙක්ඛම්මය තුල අව්‍යාපාදා විහිංස දිනු වුණා. එතකොට වාචා කම්මන්තා ජීව වැහිලා ගියා. එතකොට වායාම සති සමාධි එතන ඇත්තටම වායාමයේ තමයි එතන ක්‍රියාත්මක වුණේ හොඳින්ම. එතකොට අන්න සිහිය දිනු වුණා. සිහිය දිනු වීම තුල සමාධිය ඇති වුණා. එතකොට සම්මා වායාමයේ කියන්නේ මෙහෙමයි. දැන් අන්න බලන්න අතනදී සම්මා දිට්ඨිය තුලින් දකිනකොට නෙක්ඛම්මය ක්‍රියාත්මක වුණා. ඒත් එක්කම අව්‍යාපාද අවිහිංසා ක්‍රියාත්මක වුණා. ඒකම වුණ දේ වායාම සති වාචා කම්මන්ත ආජීව නැති වුණා. ඒකට ඒ තුලින් අන්නර දැන් සිත සම්පූර්ණයෙන්ම අර ඒ තිබුණු ඒ කිලුටු ස්වභාවයෙන් මිදුණා. ඒ කියන්නේ අර උපන් අකුසලය මැඩපවත්වමින් නූපන් කුසලය ඉපැද්දුවා. දැන් ඒ ශක්තිය එන්නේ උඩට. නූපන් කුසලය මතු කරා උපන් කුසලයක් බවට පත් කරා. දැන් ශක්තිමත් වෙතන. ඒ තුලයි සමාධිය දියුණු වෙන්නේ. සමාධිය දියුණු වෙනකොට අන්න අර යථාභූත ඥානෙ තීව්‍ර වෙනවනේ. මේ දැකීම තුලින් දකිනකොට සිද්ධ වෙන දේ. දැන් තේරෙනවා නේද? ඒක තමයි බුදුහාමුදුරු කිව්වේ ඔයා කිව්වේ ඒකදී. ඒක හරි ලස්සනයි. කාමයේ සැප දුක උපේක්ෂාව සහ නෙක්ඛම්මේ සැප දුක උපේක්ෂාව. එතකොට කාමයේ සැප දුක් සැප නෙක්ඛම්මේ සැපයත් එක්ක බලන්න බැලන්ස් කරන්න. නේද? එතකොට කාමයේ දුක නෙක්ඛම්මේ දුකත් එක්ක බලන්න මේකද වැඩි මේකද? පළවෙනි එකේදී කාමයේ සැපයත් එක්ක නෙක්ඛම්මේ සැපය දෙකෙන් වැඩි මොකද්ද? මේක. මේ සැපයට වඩා මේ සැපේ වැඩි. කාමයේ දුකත් එක්ක නෙක්ඛම්මේ දුක මොකද්ද වැඩි? නෙක්ඛම්මේ දුක අඩුයි. උපේක්ෂාව මේකේ උපේක්ෂාවද වැඩි මේකේ උපේක්ෂාව. නෙක්ඛම්මේ තුලින් ඇති වුණු සැපය දුක උපේක්ෂාව. මෙතන ඇති වුණු සැපය තුලින් දුක තුලින් මේ ඇති වෙන ස්වභාවය තුල ඇති වෙන උපේක්ෂාව සහ මේ ස්වභාවය තුල ඇති වෙන උපේක්ෂාව දෙකෙන් මොකද්ද උතුම්? ඒකනේ බලන්න කිව්වේ එහෙම නේද? මේව කළා උදාහරණ. දැක්කද? මේ තරම් උත්තරීතරද කියලා. එතකොට මේකේ සැපයට මේකේ සැපය තේරෙනවා තමන්ට නේද? ටිකෙන් ටික ඥාණය නේද අවදි වෙන්නේ? මේකට වඩා මේක උතුම් වෙනකොට මේක අතහැරනවද නැද්ද? මේකට දෙන වටිනාකම අඩු වෙනවද නැද්ද? එතකොට මේකේ දුක ගැනට වඩා මේකේ දුක අඩුයි කියලා තේරෙනකොට මේකේ දුක දැනෙනවද? මේකේ දුක නැති කරගන්නයි බලන්නේ. මේකේ දුක නැති කරගන්න නෙමෙයි. මේක නෙමෙයි බලන්නේ. මේකයි ප්‍රඥාව අවදි වෙලා තියෙන්නේ. එතකොට උපේක්ෂාවත් තියෙන්න. මේකේ උපේක්ෂාවෙන් වැඩන්න. අයි චංචලයි. මේක උපේක්ෂාව ස්ථිර. එහෙනම් මේක වෙනවාට ඒක තමයි මේ විදර්ශනාවේ කරන්නේ. ඔය තවත් ක්‍රමයකට බුදුහාමුදුර දේශනා කරා. අරකත් එහෙමයි. ආශාදී ආදීනවේ නිස්සරණය කියන එකත් එහෙමයි. ඒක කාමී ආශාදය. මේක තියෙන ආශාදය. නෙක්ඛම්මේ ආශාදය. කාමේ තියන ආදීනවය මේක
ආදීනවය කියන්නේ මේකෙද ආදීනවය කියන්නේ දැන් සෝවාන් වෙලා යුතුරු ටිකක් කරා නම් හොඳයි තාම තියෙනවනේ චුට්ටක් මේක කියලා. එහෙම එන දුකක් ඒක. ඒ කියන්නේ මේ මාර්ගයේ ඉස්සරහට යන්න ඕන කියලා එන එකක්. මේකේ මොකද්ද? මේකේ තියෙන දුක මොකද්ද? නෑ. ගිනි ගන්න දුකනේ. මේක ගිනි ගන්නවද? යන්න ඕමනාව තියෙන. හැබැයි ගිනි ගන්න. මේකේ කිනිවා. එතකොට ඒකෙන් උපේක්ෂාවටපත් වෙන්න හදන හැම වෙලාවකම උපේක්ෂාවක් තියෙනවද? හැබැයි මේකේ මේ ඒ දුක අඩුවෙන්න විදර්ශනාව කරන්න මේකේ තියෙන උපේක්ෂාව ස්ථිර වෙනවනේ. මේකේ උපේක්ෂාව කවදාවත් තියෙන එකද? ඒ නිසා නේද මේ සියලු ගැටු. කොයිම තරකවත් මේකේ ඉවර කරන්න පුළුවන්ද වැඩ? මේක ඉවර කරන්න බෑ. මේක ඉවර කරන්න පුළුවන්. එතකොට විදර්ශනාව නේද උතුම්? හැම කෙනෙකුටම විදර්ශනාව නේද උතුම්? නිවෙන්න තියෙන එකම මාර්ගය විදර්ශනාව. කාමයන් තුලින් දැන් කොයි තරම් නිවෙන්න හදුවත් නිවෙන්න එතන මේ කාමයන් කියලා කිව්වේ අපි මේ බාහිරේ තියෙන එක නෙමෙයි. සිතේ සකස් වීම ගැන මේ කතා කරන්නේ. එතකොට සිතේ සකස් වීම දැකීම තුලින් සදහටම නිවෙන ස්වභාවයකට යන්න. ඒකනේ දැන් අත්දකින්නේ. ඒකේ ඒ ස්වභාවයන්නේ දැන් අපි අත්දකින්න යන්නේනේ. එතකොට ඒකෙදි ප්‍රශ්න එන්නේ නැහ නේද? ඒකෙදි ප්‍රශ්න निराකරණය වෙනව නේද? හැම එකක්ම එතනම විසඳලා දෙනව නේද? නේද? සහැල්ලුවටපත් කරනව නේද? නේද? එතකොට නිවෙනව නේද? අනිවාර්යයෙන්ම නේද? ඒතකොට මේ නිවෙනවත් එක්කම ප්‍රඥාවකුත් එනව නේද? යථාර්ථයේ දැකීමේ හැකියාවකුත් එනව නේද? කුසලෙකුත් වර්ධනය වෙනව නේද? එතන නේද? අන්නේ කුසලය තමයි සම්මා වායාමය කියලා කිව්වේ. අන්නේ කුසල ශක්තිය වර්ධනය වෙන්නේ. කියන්නේ ඒක තුලම ඉන්න කැමැත්තක් ඇති වෙනෝ නේද? අර උපන් අකුසලයේ තරකාල යටපත් කරලා නූපන් කුසලයේ තුල ඉන්නමයි. කියන්නේ උපන් අකුසලයේ කියන්නේ සිතේ සකස් වීම. ඒක අතහැරලා දාලා නූපන් කුසලයේ උපද්ද ගන්න තව වීර්යවන්ත වෙනවා නේද? එතකොට තව තව සිත සහැල්ලු වෙනවා. සිත පිරිසුදු වෙනවා. සිත සංසුන් වෙනවා. ඒක තුල තමයි අන්නර යථාභූත ඥානය නැමැති අර සුන්දර ස්වභාවය ස්මතු වෙන්නේ. ඒක අර මම හරියට දකින්නේ අර මහා පර්වතයක් වගේ මැදින් එන ඊතන ගහක් අර උඩට ආව කියලා නේ නන්නේ වගේ එකක් මේක. ඒ මේ ප්‍රඥාව කියන්නේ. ඒතර ඒක තමයි දැන් මේ අතුලාන්තේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ ස්වභාවයන් මේ හැම දෙයක්ම මේ ලෝභ දේශ මෝහය විසින් තමයි නැති කරලා දාන්නේ. නේද? එතකොට අපේ සිතේ ක්‍රියාත්මක වීම කියන එකට අපිට හැම මේ ප්‍රාණික මේ අප්‍රාණික ස්වභාවය තුල සප්‍රාණික සජීවී ස්වභාවය තුල අපිට අනිවාර්යයෙන්ම මේ පහහරහා එන අරමුණුත් එක්ක හිත සකස් වීම සිද්ධ වෙනවා. දැන් අපිට එතකොට නතර කරන්න තියෙන්නේ ඒ සකස් වෙන සිත තුළ අර දාහය ඇති වෙන එක දැකීම ඒක තේරුම් ගැනීම අවබෝධ වීම තුළින් තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ඒකටනේ විදර්ශනාව කියලා කියන්නේ. එතකොට දැන් ඔයාලට දැන් වෙනදට වඩා උගලන්ට ස්ථිරය එතන. උගලන්ට ඔගොල්ලෝ දකින්න තැනම මේ සිද්ධිය දැන් වෙනව නේද? කියන්නේ උගලෝ දකින්න තැනමයි දැන් මේක සිද්ධ වෙන්නේ නේද? අර ස්පන අපිට වෙනවා කියන්නේ නේද? දැන් උපාදාන වෙනකොටම තේරෙනවා මේක. මෙතන මම මේ සිතුවිලි ස්වභාවය තුල හිටියා. සමහර වෙලාවට ඉන්න බව දැනත් ඉන්නවනේ. එහෙම ඒවලුත් තියෙනවා. ඉන්න බව දන්නව, අහු වෙලා කියලා දන්නව, ඒත් ඔහේ ඉන්නවා ඒක තුල. ඒ අර ඇයි අර අතන
කාමරාග පටික කියනර ලෝබදේශ දැන් තුනිවලා නතියෙන දැන් අන්නර ඇල්ලන්න ගැටන ස්වභාවය තුළ අර නිකන් කාමරාග පටික කියන එක ඒකැන්නේ පටික කියන්නේ පොඩි ගට්ටනයක් එතන ඇති කරනවා දේශයක් ආවනම් ඒ දේශ ස්වභාවය තුළ අපිතුමු තරහ සිතක් නං ආවේතන එතන අර දේශය තරම් විශාලට යන්න නැහැ පොඩි එකක් එනවා ගැන මෙතන චංචලවීමක් වෙනවා කියවත් ඒ බාහිරයට ගිහිල ලොකූ විනාසයක් කරන්න හැ නමුත් සමාර විලාවල්ලට හිම පිටවෙන්න පුළුවක් නමුත් ඒකෙන් කාටවත් පීඩාවක් වෙන්නේ නැහැ තමන්ගේ හිතට පීඩාවක් වෙන්න හැ නමුත් ඒක තමන් දකිනවා ඒ දැකීම තුළ තමුන්ට තවත් ඉස්සරහට යන්න පුළුවන් වෙනවා ඊට වඩා අඩු විදිය අඩු ස්වභාවිකට පත්වෙන්න පුළුවන් මේ එක පාටම වෙන්නේ නැහනේ දැන් අනිත් එක තමයි සෝතාපට්ටි ඵලයට පත් උනාට පත් වෙනවත් එකම දැන් ඒ ඥාන ස්වභාවය තාම අර පත්තුණු දවසේ ලැබෙන්නේ නැහැ ඒකනේ ආරෙන් කියන්නේ හරියද දන්නේත් නැහැ එහෙම වුණා වගේ මෑණියක ඒ ඇයි එතන තාම ඒ ඥානයන් පහල වුණේ නැහැ ඒක වුණා එතන ඒ සම්මා දිට්ඨියටපත් වුණා නමුත් තාම ඒ ඥානයන් විකසිත වෙන්න පටන් ගත්තේ නැති නිසා පොඩි සැකයක් එනවා මොකද ඒක අත්දැකපුනොත් නැති දෙයක් නිසා නේද කලින් අත්දැකලා නැති නිසා එතකොට ඊට පස්සේ තමයි ඔයගලන්ට ඒකේ සාක්ෂි නැතුව ඔප්පු කරගන්න පුළුවන් වෙන්නේ මිත්‍යා දෘෂ්ටියට නොයා අර සම්මා දිට්ඨිය තුල තමුන් ඒ ඒ ඒ ඒ ස්වභාවය හිතේ ස්වභාවය තමුන්ට ටික 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 ඒත්තු යනවා මේ ඒ ඒ ස්වභාවය තුළ චිත දකින දැක්ක නැතුනොත් වෙන දේ තමන්ට පේන ගන්නවා එතන එතකොට ඒ සිත මෙතන දැක් මෙන්න මෙතන තමයි දකින්න ඕන කියන එකත් එනවා මේක නේද දකින්න ඕන කියන එකත් එනවා අන්න එතකොට හිමින් හිමින් ඒ ඥානයන් වර්ධනය වෙන්නේ හරිද සෝවාන් වුණ ගමන්ම වෙන්නේ නැහැ ඒ ඥානයන් වර්ධනය වෙන්නේ නැහැ. හැබැයි එතන ඉඳලා පටන් ගන්නවා. එතන ඉඳලා තමන්ට තේරෙනවා තමුන් අර හිටි ඕලාරික ස්වභාවයෙන් නිකන් අර ඒක උපේක්ෂා ස්වභාවයකට පත්වන. ඒකේ උපරිමේ නෙමෙයි යම් ප්‍රමාණයකට ස්ථිර වුණා කියන එක. දැන් අර ජොබ් එකක් වුණත් මාස 6න් පස්සේ මාස 6 යනකම් ස්ථිර නැහැ නේද? නිකන් හරි බයෙන් බයෙන්නේ ඉන්නේ නේ වැරද්දක්වත් කරන්නේ නැහැ අනේ මේක ස්ථිර කරන්නේ කන්නේ කියලා නේද? ඒ මහා 6න් පස්සේ ආයි දන්න ඕනේ නේ මේක මේ වෙන්නා කියලා අන්න එහෙම ස්වභාවයකටපත් වෙනවා. ඒ සෝතාපට්ටි ඵලයත් එක්ක. ඒක ඊට පස්සේ වර්ධනය වෙනවා. ඒතකොට අනිත් එක තමයි සෝවන් වුණා කියලා මේ අතාරින්න නරකයි මේක දැන් හරිනේ ඉතින් අම්මෝ ඇතියන්ත මං සතර පාය නිදහස් වුණා එහෙම වුණොත් අර ඥානයන් ආපහු වර්ධනය වෙන්නේ නැහැ ඒ නිසා ඒව බොහොම හිමින් වෙන්නේ හිමින් වෙනවත් එකම අර දැන් ඕනම දෙයක් එහෙමනේ අපි නේද අපි ඒක ප්‍රගුණ කරන්න නැත්නම් ඒක යටපත් වෙලා යනවනේ නේද එතකොට මේ මානසික ස්වභාවයත් එහෙමයි දැන් ඒක ප්‍රගුණ කරේ නැත්නම් ඒක එතනින් නවතුන ඒ කියන්නේ හතකට යනවා කියලා කිව්වේ ඒක නිසා අර විදර්ශනාව කියන එක අතිශයින්ම වැදගත්. හැම මොහොතකම විදර්ශනාව වැදගත්. විදර්ශනාවෙන් තොරව ඒක ඉන්නේ නැහැ. නමුත් එතන තව වැඩියෙන් වැඩියෙන් නුවණින් විමසීමේ හැකියාව තියෙන්න ඕනේ. හැම ඉරියව්වක්ම දැකීමේ හැකියාව ඇති කරගන්න ඕනේ. එහෙම වුණොත් තමයි තමුන්ට මේක ඉක්මනට කියන්නේ මේ කඩිමුඩියේ යන එකක් නෙමෙයි අර තමුන්ට හරි ඒකෙන් මෙලුකු මේ සුවයක් එනවා ඒ නුවණින් විමසලා ඒ දේවල් එතනම මේව කිරීම තුලින් තමුන්ට අර නිවනේ සුවය අත්දකින්න පුළුවන් වෙනවා ඒවා ඒ ස්වභාවයන් තේරුම් ගැනීම තුලින් ඒගාවට අර ඥානයන් වර්ධනය වෙනවා. ඒ හැම පැත්තකටම එහිම දකින්නකොට තමයි ඥානයන් වර්ධනය වෙන්නේ. ඇත්තටම දැන් මේ සමිඳුයේ ගෙන ඒ සූත්‍ර දේශනාව තුළ ඒක ගොඩාක් වැදගත් වුණා නේද? ඒක හරි ලස්සන එකක් ඒ ස්වභාවයේ අන්මාන. ඉතින් ඒතකොට මේ බුදුහාමුදුරුවෝ ඒක අපිට පෙන්නලා දුන්නු විදිය. ඒක ඉතාමත්ම වටින්නේ ගමන යන කෙනාට මේ දෙයා තමයි දන්නේ ඒකේ සුවයේ කියන ස්වභාවයන් තුළ දී දෙකේ වෙනස දන්නේ යා නේද එතකොට
අන්න ඒව හරි වැදගත්. තොට බුදු හාමුදුරුවෝ මේක ලස්සනට කියලා තියෙනවා අපිට. අපිට ඒක තෝර බේරගන්න බැරි වුණාට නේද? ඒ වුණාට ඒක තමයි අන්න එකේ සැබෑ සුවය ගැන මේ කියපු දේ තමයි, අපි කරන දේ තමයි ඒ කියලා තියෙන්නේ. එතකොට ඒකෙදි අපිට ලේසියෙන් මෙයා යන්න දෙන්නේ නැහැ. බොහොම සියුම් විදියට, කපටි විදියට අල්ලනවා තැන් තැන්වල. උගුලෝ ඒව හොඳට බලන්න ඕන. උගලන්ට දැන් ගොඩාක් ඒව උගුලන්ගේ අල්ලනවා එහෙම. ඔයාලා දන්නේ නැතුණාට එහෙම උගලන්ට තේරුන්නේ නැතුණාට දැන් උගුලෝ නුවණින් විමසුම තුල උගලන්ට යන්න පුළුවන් රහතක් ළඟට යන්නකම්. හැබැයි යන්න බැරි කන් තැන මොකද්ද? සකස් වෙන වෙලාවේදී එතනදි වෙන්න ගිහිල්ලා ඇලිලා ඉන්නවා. ලෝක වගේ ඉන්නවා එතෙන්ට වෙලාවේ. බලනකොට මේ මොකද වෙලා තියෙන්නේ? උපාදානයක් අල්ලගෙන ඉඳලා. හැබැයි කියනකොට විස්තර ගන්නකොට අරමයි. එතෙන්ට යන්නේ මෙහෙමයි නේ ඉතින් අරිනේ ගගා කිය. එහෙම රවටනවා. හරිද? ඒක මෙයාගේ, ඒක තමයි කියන්නේ මේක ද්වන්ද සටනක් නේ. දෙපිරිසක් අතර සටනක්. එතකොට හැම වෙලාවෙම මිත්‍යාව ප්‍රබල වෙන්න බලනවා. එයා කැමති නෑ සෙකන්ඩ් වෙන්න. බැරි වුණත් එහෙමනේ අදත් නේද? හැමදාම එහෙමනේ. මේ මනස කැමති නෑ තමුන්ගේ, තමුන් තුලම ඉන්න, ආධ්‍යාත්මය තුලම ඉන්න ප්‍රඥාවට ඉඩ දෙන්න. ඒක ඇතුලේ තියමයි ලියතේවන්නේ. ඒ ඇතුලේ ඉඩ දෙන්න ඇති නිසා නේද එළියේ ඉඩ දෙන්න ඇත්තේ නේද ඒක? එතකොට අපි මේ ඇත්තටම අපි මේ එළියේ ස්වභාවය තමයි මේ විශ්ලේෂණය කරන්නේ, ගවේෂණය කරන්නේ. හැබැයි එළියේ කරලා මේක දිනන්න ඒකයි අපි ඇතුලේ කරන්නේ. හරියටම වෙන තැන මේ ස්පර්ශ කරන්නේ ඒකයි. දැන් අපි කොච්චරක්වත් අනේ මිනිස්සු වෛර කරන්න එපා, මෛත්‍රී කරන්න, මෛත්‍රී කරන්න, මෛත්‍රී කරන්න කිව්වා කියලා වැඩක් වෙන්නේ නැහැ නේද ඒක? නේද? අපි බලන්න ඕන වෛරය හැදෙන තැන නේ. වෛරය හැදෙන තැන දකින්න කිව්වොත් විතරයි එයාට ඒකෙන් ගොඩ යන්න පුළුවන්. එතකොට අන්න බලන්න එතන ඒ මිත්‍යාවක් තමයි එළියේ හදන්න යන්න පුළුවන් කියන එක. එතකොට ඒ මිත්‍යාවෙන් ගැලවිලා තමුන්ගේ ආධ්‍යාත්මය තුලට ගියොත් විතරයි එයාට සැබෑ ලෙසම මේකේ ප්‍රතිඵලය ලැබෙන තැන ස්පර්ශ කරන්න පුළුවන්. ඒක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. එතකොට ආධ්‍යාත්මය තුල කරන ගවේෂණයක් ගැන, නැත්නම් ආධ්‍යාත්මය තුල කරන මේ දැක්මක් ගැන තමයි බුදුරජාණන් වහන්සේ අපිට කියලා තියෙන්නේ, කතා කරලා තියෙන්නේ. එතකොට ඒ තුල තමයි අපිට යන්න තියෙන්නේ. එතකොට විදර්ශනාව කියන එක හැම මොහොතකම තමු දකින්න ඕනේ. එතකොට ඕගලන්ගේ මමත්වය නැගිටින හැටි. එතකොට මමත්වය නැගිටිනව අවස්ථා තුනකදී. මම, මගේ, මටයි. මම කිව්වමත් කිපෙනවා. මගේ එකටත් කිපෙනවා. මට අයිති එකටත් කිපෙනවද නැද්ද? කිපෙනවා. එතකොට මමත්වය පෝෂණය වෙන්නේ මේ තුනේ. එතකොට මේ තුනම තමයි හිමින් හිමින් කඩන්නේ. ඒක හිමින් හිමින් කැඩෙන්නේ. හැබැයි කැඩෙන්න ඕන. මගේ මම කියලා එනවා එකකට නේද? එක සැරයකට හැදෙනවා. මට බෑන්නේ. එක සැරයකට එනවා. මගේ දරුවන්ට මෙහෙම කිව්වේ. මගේ අයිතියනේ. මං සටන් කරන්න ඕන මගේ අයිතිය වෙනුවෙන්. ඔන්න හැදෙන විදි ක්‍රම තුන. ඔය තුනට හැදෙනවද නැද්ද? අනිවාර්යයෙන්ම මේ තුනට තමයි හැදෙන්නේ. මේන් පිට හැදෙන්නේ නැහැ. බෑට හොඳට එක්ක මම ඇතුලේ, නැත්තම් මගේ ඇතුලේ, නැත්තම් මට අයිති එක ඇතුලේ. ඔය තුන ඇතුලේ තමයි මේ සියලුම සිතුවිලි ස්වභාවය සකස් වෙන්නේ. එතකොට අපි කිපෙන්නේ මේ තුනට. එතකොට මේ තුනම තියෙන්නේ කොහෙද? අතුලේ. එළියේ තියේද මේ තුන? මගේ කියලා අයිතියක් එළියේ තියේද? මම කියලා අයිතියක් එළියේ තියේද? එතකොට මට අයිති කියලා එකක් එළියේ තියේද? එහෙනම් ඒ තුනම තියෙන්නේ
එතකොට ඒ තුන තමයි මේ ටික 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 මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම කියන කාරණය තුල අර ලෝභය, දේශය, මෝහය තමයි මේ නැති කරන්නේ. එතකොට මම මගේ මට අයිති කියන ස්වභාවය ඇති වෙන්නේ ලෝභ, දේශ, මෝහය තුලින් තමයි උපදී. එතකොට එතනයි මමත්වය තියෙන්නේ. ඒ මමත්වය තමයි මම වෙලා, මගේ වෙලා, මට අයිති කියන මේ කාරණා තුනෙන් එකක් තුලින් තමයි මේක එළියට යන්නේ. නැත්තම් කැක්කුමක් නෑ නේද? හැබැයි බලන්න කොයි තරම් මේක ප්‍රබලද කිව්වොත් මේ තුනට අහු වෙන්නේ නැති එකක්වත් මගේ පක්ෂය. මගේ ජනන. මගේ ඉඩ. එතකොට නේ එකක්වත් ගන්න බෑ. ඒ අර මගේ රස්සාව. මගේ ආයතන. නේ ගැලවෙන්න බෑ. මුළු කොම කරකල මේ තුනට ගන්නදී. එනයි හැමෝම කෑ ගහන්නේ සාධාරණයිනේ, අසරණයිනේ. මේ තුනට කෑ ගහන වෙන කිසිම අයිතියක් ගත්ත නේද මෙතෙන්ට නේද? අල්ලටම ගත්ත මුළු සියල්ල කරකවල මෙච්චරයි තියෙන්නේ. ඔය තුනෙන් එහා එකක්වත් මගේ පාට එහෙම නේද යන්නේ? මගේ ආගම, මගේ ජාතිය, මගේ කුලය, මගේ රට, මගේ පවුල, මගේ නැතයි, මට අයිති ඉඩ, මට අයිති ගේ, මට අයිති ඇඳුම, මගේ දරුවෝ, මගේ අම්මා තාත්තා, මගේ නැතයි. දැන් මගේ නැතයි කොහොමද ඒරම ටිකනේ? මගේ ගමේ අය, මගේ රටේ අය, මගේ නුවර අය ගැලවෙන්න නෑ නේද? මේ තුනට වැටෙනෝ නේද මේ හැම එකක්? මොකක්වත්ම නෑ. මේ මරවුල් තුන නිසා තමයි ඒ අයිතියක් එන්නේ. ඒ අයිතියක් නැත්තම් අපි මේ තුන් දොර ඇරෙන්නේ නෑ. හැබැයි මේක තුල ඉන්න තුරුම මේ අයිතිය හදනවා. එතකොට මේ අයිතිය නිසයි මේ කෑ ගහන්නේ. තුන් දොර ඇරෙන්නේ මේ අයිතිය නිසයි. මේ කැක්කුම නිසයි. එතකොට මේ කැක්කුම නතර කරන්න නම් මේක දකින්නම වෙනවා. අවබෝධ කරන්නම වෙනවා. ප්‍රත්‍යක්ෂ කරන්නම වෙනවා. හැදෙන හැටි දකින්නම වෙනවා. තේරුම් ගන්නම වෙනවා. ඒක තමුන් තුලින් තේරුම් ගන්නම වෙනවා. හැදෙන වෙලාවෙදිමයි ඒක කරන්න. නැත්තං ඉන්නේ නැහැ මේක. එකමයක් එන්නේ නේද? එතකොට තමයි අන්න සියලු ජාති කුල ආගම් නැහැ. මගේ නැහැ. මට අයිති නැහැ. මම නැහැ. ඒතුළු ඉම හැංගීම් නේද? සිතුවිලි නේද? චෛතසික ස්වභාවයන් නේද? හැබැයි හරි ප්‍රබලයි නේද? ලේසි නැද නේද ගැලපේ? එහෙම හිතෙන්නේ නැහැ නේද සිතුවිලි කියලා? අන්න ආත්ම දෘෂ්ටි. අන්න දාන හැටි ආත්ම දෘෂ්ටි. ඒතර බාහිරේ තියෙනවද නැද්ද? යටි පිටින් තියෙන. එතන බාහිරේ තෙක්කයි ආත්ම දෘෂ්ටි හදන්නේ. තේරෝනේ අපි අමු වෙලා යන හැටි, සත්වයෝ මුලා වෙලා යන හැටි, මේක චක්‍රයට කැරකිලානේ. එතකොට ඔන්න ඕක තමයි අපි දැන් මේ ටිකෙන් ටික 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 ගවේෂණය කරන්නේ. එතකොට ඕක තමයි ටිකෙන් ටික 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 අවබෝධ වෙන්න අවබෝධ වෙන්න අවබෝධ වෙන්න අර මම මගේ මට අයිති කියන ඒවා මොනවද වෙන්නේ? ඉරේස් වෙලා යනවනේ. ඉරේස් කරපු දෙයක් ආයෙත් ගන්න බෑනේ. ඉරේස් වෙලා ආයෙත් එන්නේ. ආයෙත් බලෙන්වත් ගන්න බෑ. ආයෙත් ආපස්සට යන්න බෑ. ඒ ගැලවුණේ කොහෙන්ද? ආයෙත් ආයෙත් මම කිප දෙන්නේ නෑ.
එතකොට ඔය තුනෙන්ම පෝෂණය කරන්නේ කවුද? මේ කාරණා තුනෙන්ම පෝෂණය කරන්නේ මම. එතකොට බලන්න ඒක නේද ටික 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 අර තඹුන් ඇතුළාන්තයට යනවා කියලා කියන්නේ මේ. නේ අපිට ඇතුළාන්තයක් නෑ නේද මේක ඉන්නකම්. තියෙන්නේ කොහෙද? බාහිර. සේරම මේ පහම දැල්වගෙන හැම ප්ලෑන් එකක්ම ගහන්නේ බාහිර. එතකොට ඇතුළාන්තයට යන්න කිව්වේ යන්නේ ඒකයි. උතනින් වැඩන්නේ නැහැ. උතන හිටියට ඔයාට ගැළවීමක් නැහැ. යන්න ඇතුළට. සිද්ධ වෙන තැනට යන්න ඔය බොරුව. අන්න එතෙන්ට ගිහිල්ලා ගවේෂණය. මම හැදෙන හැටි. එතකොට එයාට උපකාරක වෙන ස්වභාවයන් තමයි මාගේ මටයි. ක්‍රියාත්මක වෙන්නේ මෝහය. මෝහයෙන් තමයි මම බහල මෙහෙමද මේ රටේ ලෝකේ ප්‍රශ්න දිහා බලන්න එපානේ. අපි මානුෂ්‍යයෝද නේ? එහෙම එකක් නේද දෙන්නේ? ඉතින් තියෙන්න ඕන තාම තියෙනවනේ. කිව්ව නිසා ඒක වට ඒක තේරුනේ. ඒක නැති එකේ සුවය, ඔයාට තියෙන එකේ සුවය සුවයද? අන්න මෙතෙන්ට යන්න. නැති ඔයාට ඕක සුවයද? මට මේක සුවයි. හැබැයි ඔයාට ඕක සුව නැහැ. ඕක සුව වෙන්න නම් ඕක සුව කරන්න පුළුවන්ද? බෑ. ඕකට බෙහෙත්. මේකට බෙහෙත් තියෙනවා. මේකට බෙහෙත තමයි මේක දකින්න එක. ඕක දකින්න එක. ඕක දැක්කම නැතෙන්ට එනවා. ඒතකොට ඔයාට අන්න හරියට හරි ප්‍රේම. දැන් ඒක දකින්න ඕනේ නේද? දැන් තේරෙන්න ඕනේ මේක මොහේ කියලා. එහෙනම් එතකොට අපිට මම මගේ මටයි තී ෂෙඩියුල් එකේ නේද ඔක හදන්නේ? ඒකයි කොයි කිසි තැනකින් ගැලවෙන්න බෑ උතනින්. එතකොට ඒ වියරුව අන්න. ඒකයි කිව්වේ. මානසේ හැම වෙලාවෙම අන්තවාදී කියන්නේ. ඇයිද අන්තයටනේ සකස් වෙන්නේ? ඒ අන්තවාදියා ප්‍රබලයි පුතක්ෂණ භාවය තුළ. දැන් විදර්ශනාව කරගෙන යන උඹලාගෙ තුළ හැබැයි චුට්ටක් පුංචියට එන. හැබැයි ඉතින් අරිට වඩා සුවයි නේද? ලෝකේ